මේ දිත්ත පුර වැසියා කියන කතාව අද මහා ආන්දෝලනයක් කළා මේ රටේ දිත්ත පුර වැසිභාවය තියන අයට පාර්ලිමේන්තුවට එන්න බෑ කිව් එක එක විදියකින් හරි ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවනේ you can't have the cake and eat it කියලා කේක් කන්නයි තියාගන්නයි දෙකක් බෑ එක කන්න ඕනේ එක තියාගන්න ඕනේ 22 වෙනි සංශෝධනයේ මේ දිත්ත පුර වැසිභාවය අයින් කරන්නට තියෙන වගන්තිය හින්දම මම 22ට කැමැත්තෙන් අත ඔසවන්න තීරණය කළා ඉවරයි 20 වෙනි සංශෝධනය කරපු දවසේ අපේ විපක්ෂයෙනු එම්මින් ඇව්ව මේගොලු රෙදි ඇඳගෙනද මේ 20ට අත උස්සලා දැන් ඇවිල්ලා කෙන්දිරි ගන්න කියලා. ඔව් මම රෙද්දක් ඇඳා. 20ට මං අත ඉස්සුවේ නෑ. මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එක කියවන්න. එදා මං පාර්ලිමේන්තුව ආවා. ඇවිල්ලා මං හැංගුණා ලයිබ්‍රරි එකේ. මට මතකයි අර මහින්දානන්දලුද්ගවගේ අපතිතුවාලා කට්ටිය මාව හොයනවා. මං හිතුවා මේකට නම් දෙන්නෙම නෑ. අත උස්සන්නෙම නෑ. ඊට පස්සේ මං හැංගිලා හිදලා මං අත හැබැයි මගෙන් පලියක් ගත්තා. ඒකට මට රිටර්න් එකක් හම්බුණා. 2020 ආවට පස්සේ ස්ටේට් මිනිස්ටර්ස්ලා පත් කරද්දි 52කට දීලා මාව විතරක් අතෑරියා. ඒක තමයි දේශපාලනය. හැබැයි මේ දේශපාලනේ අපි බය වෙන්නේ නැහැ. හරි තීරණේ ජනතාව වෙනුවෙන් ගන්න ඕනම වෙලාවක මම ඒක ගන්නවා. කාටවත් බයක් නැහැ. මට ඒ තීරණේ ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ආදරණීය ජනතාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. මොකද්ද ඕක? රටට ආදරේ නම්, රටේ ජනතාවට ආදරේ නම්, ඔය එහෙම රටවල් වල පුරෝහිතභාවය තියාගෙන ඕක කරන්න බෑ කියලා දැනගන්න ඕන. ඇයි ඒක දැනගන්න මම නිකන් අයින් කර ගැනීම නෙවෙයිනේ මම මම ස්විට්සර්ලන්ඩ් වල රස්සාවකට ගිහිල්ලා මොකක් හරි ජොබ් එකක් කරන එක මම ඇප්ලිකේෂන් දාලා ගත්ත එකක් නෙවෙයි මම කසාද බෙදලා මගේ මිනිහා එහෙ මගේ දරුවා එහෙ ඒ සේරම අතහැරලා මට පුළුවන් නම් මේ මට සෑහෙන ධනෙකුත් තිබ්බයි ඔය දාලා එන්න බැරි අය වගේ නෙවෙයි මම ඒ සේරටම ගැහුවා පයින් ඔක්කොම අතහැරියා ජනතාව වෙනුවෙන් අද මේ පාර්ලිමේන්තු වෙන එක මට හරි නම්බුවක් ගැහණියක් හැටියට මවක් හැටියට මං ආඩම්බර වෙනවා මට පුළුවන් වුණානේ මේ වගේ තීරණයක් ගන්න කියලා ඒවා තමයි නියම තීරණ ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ එහෙම නැතුව මේ ව්‍යවස්ථා වෙනස් කරන්න අරින් ගුණ්ඩු දාන්න මේන් ගුණ්ඩු දාන්න අරක කරන්න මේක කරලා රටම කලම්බලා මේ හදිස්සියක් වගේ දඩිබිඩි ගාලා ගෙනල්ලා මේ වගේ මොකද්ද මේ හැබැයි කවුරු කිව්වත් මට බෑ කේජු කෑල්ලක් වෙන්න එක නිසා මම තීරණය කරා 22 වෙනි සංශෝධනය කරන මේ අවස්ථාව ඓතිහාසික විය යුතුයි අපේ රටේ මේ පාර හැංගෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ ඇබ්සන් වෙන්නේ නැහැ කෙරෙම ඇවිල්ලා ඔව් අත උස්සනවා මොනවා වුණත් අපි ඉන්නවා ඔබ ඔබ සියලු දෙනාත් සමග මම ව්‍යවස්ථාවල් කියවන්න ගත්තේ 19 වෙනි ව්‍යවස්ථාව නිසා මොකද 19 වෙනි ව්‍යවස්ථාවේ තමයි තිබුණේ දිත්ත පුරවැසියට එන්න බෑ කියලා මං හිතුවා මේක වැරදීමකින් වෙච්ච දෙයක්ද කියලාවත් අකුරක් නැර කියෙව්වා ඒ 19 වෙනි ව්‍යවස්ථාව ගැන වෙන පාඩම් අවශ්‍ය නැහැ මොකද මම හැමදාම කියව කියව තීරණය කරා හරි එහෙමනම් මාය යා යුතු ගමන යා යුතුයි කියලා අවසාන වශයෙන් මං කියනවා පාර්ලිමේන්තු එනවා නම් අර දිස්ත පුරවැසිභාවය අයින් කරගෙන ලස්සනට එන්න පුළුවන් හරි ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ওই ව්‍යවස්ථා ෂෝට්කට් ගන්නේ නැතුව අර හොරෙන් එහෙම් මෙහෙම් කරන වැඩ කරන්නේ නැතුව ඒක කෙලින් කරගන්න මේක මේ විදියටයි අපි එන්නේ ওই දිස්ත පුරවැසිභාවය නැතුව අපිට පුළුවන් එන්න කියලා